ಶ್ರವಣ ಅಭಿಲಾಷಿ ಸದಹವತ್ತು ಬಸಿಯಲು ದಿನಾಟಮ ತ್ರಿವಿಧ ರತ್ನೇ ಆಶೀರ್ವಾದೇಮ ವೇವಾ ಉತುಮ್ ಬುದುಬನ ಪದಯ ಶ್ರವಣೇ ಕರಾನ್ನತ ಅದತ್ ಲಕ್ಕಂಡ ಸಿತ ನಿವನ ಬುದುಬನ ಸುಮಧುರ ಧರ್ಮಾನುಶಾಸನಾವ ಸಮಗಿನ್ ಏಕತುವನ ಮೊಹತ ಸದಹವತುನೇ ಧರ್ಮಶ್ರವಣೇ ಸದಹಾ ಅಪಿ ಸಾಧು ಸಿತ್ ಪೆರದರಿವ ತೆಂಪತ್ವ ಸೂದಾನಂ ವೆಮು ಅದ ಮೇ ಉತುಮ್ ಧರ್ಮಾನುಶಾಸನಾವ ಸದಹಾ ದಾಯಕತ್ವೇಗಿನ ಕಟೇತು ಕರಾನ್ನತೇ ದಿನ್ನೇ वेल्लवाय एल्लपार अंबवत्त तारक निवसेहि पदिंचि डब्ल्यू एच सनत टिन्सन द सिल्वा सह कमन गीतांजलि सीक्कु बदु यन पिन्वत् पिरिस विसेन ओन्गे अरमुण वी तिबेन्ने वेल्लवाय एल्लपार अंबवत्त तारक निवसेहि पदिंचि डब्ल्यू एच सनत टिन्सन द सिल्वा महता सह कमन गीतांजलि सीक्कु बदु महात्म्येगे මියගේ දෙමව්පියන්ට පින්පෙත් අනුමෝදන් කිරීමටත් හදිසි අනතුරකින් රෝගාතුරව සිටින WH තාරක මදුශාන්ද සිල්වා පුතණුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමිනුත් දියණිය WH සදීෂා නිකේෂලාද සිල්වාගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිසත් අරමුණු පෙරදරිවයි අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සනත් ටෙන්සන් ද සිල්වා මහතා ඇතුළු පින්වත් පිරිස විසින් දායකත්වය දරන්න තේ දෙන්නේ. ඊවැගේම ධර්මදේශකයන්න් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පින් කුසල් හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනාවත් ඔවුන්ගේ අරමුණු අතර වනවා. එනිසා අද දායකත්වයේ ගෙන කටයුතු කරන WH සනත් ටෙන්සන් ද සිල්වා සහ කමන ගීතාංජලි සීක්කු බදු යන පින්වතුන්ගේ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ओन नमीन संसार गतोमिय परलोगुस पिंबला पुरुत्वें सिटिन सेलु न्याति वर्ग्यात में पिंपित अनुमोधान वेवा इक्मान बवेक दे निवन साक्षात कर गनीम पिनिस में महाकुसले हेतु आसना वेवाए अपी प्रार्तना करमु इवागेम हदिसी अनतुरकीन रोगातुर वसिन WH तारक मदुशांद सिल्वा पुतनु वांत अपी सेलु देनाम इक्मान सुवे प्रार्तना करमु ඉවගේම සුජීවත්ව වාසය කරන සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය වේවා විශේෂයෙන්ම එතුමන්ගේ ආදරණීය දියණිය වන WH සදේශා නිකේෂලාද සිල්වාගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට මේ මහා කුසලයේ හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරමු ඉවගේම ධර්ම ශ්‍රවණය කරන ඔබ නමින් මා නමින් මිය පරලෝගොස් පින් බලාපොරොත්තුෙන් සිටින සියලු ඥාති වර්ගයාටත් මේ පින්පෙත් අනුමෝදන් වේවා ඉවගේම ඔබටත් මටත් දායකත්වයෙන් කටයුතු කරන සියලුම පින්වතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ මහා කුසලයේ හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනාවෙන් සදහැවතුනේ අපේ ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. අද මේ උතුම් ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අපේ පාදහාභි වන්දනීය වැරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙතට වැඩම කරවා ගන්නට යෙදුනා හොරණ සීලසුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දුරන්දර විචිත්‍ර ධර්ම කතික පූජපාද ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ අපි හාමුදුරුවනේ ඔබ වහන්සේ තාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැසිතින් නැරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් උතුම් ධර්මානුශාසනාව මෙතෙන් සිට පවත්වන හැටියට අවසරයි අපි හාමුදුරුවනේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्धस्स नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्धस्स नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्धस्स හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැමදිනෙකටම ඔබේ ජීවිතයට ඊටාම වැදගත් ධර්ම කාරණා කීපයක් මේ ධර්මානුශාසනාව තුල ඔබට කියලා දෙන්නයි අද අපි මේ උත්සාහ කරන්නේ. පින්තුනි බණ අහද්දී ඔබේ ජීවිතය තුළ මෙන්න මේ කරුණු කීපේ මුලින්ම ඇති කර ගන්නට ඕනේ. පළවෙනි කාරණේ තමයි අප්‍රමාණ ආසාවකින් බණ අහන්නට ඕනේ.
ඒකට ධර්මී කියන සුසුසති බණ ඇසීමේ ආසාව දෙවනි කාරණේ සෝතං ඕදාති හොඳට කන් යොමු කරගෙන බණ අහන්න දක්ෂ වෙන්න ඕන විශේෂයෙන්ම බොහෝ දෙනෙකුට හිත විසිරෙනවා හිත අරමුණු ඔස්සේ දුවනවා හොඳට අවධානයෙන් කන් යොමු කරගෙන බණ ඇහුවත් බොහෝ වෙලාවට වෙන වෙන අරමුණු බණ අහන වෙලාවේ හිතට ගලාගෙන එනවා අද අපි මේ ධර්ම දේශනාව තුළ ඔබට කියලා දෙන්න උත්සාහ කරන්නේ කොහොමද හිත පිහිටවාගෙන ඒ අරමුණක් තුළ බණක් අහන්නේ බණ විතරක් නෙමෙයි ඉගෙන ගන්න දරුවන්ට යම් අරමුණක් තුළ එකෙල්ලේ අවධානය යොමු කරගෙන කොහොමද කෙනෙක් තමන්ගේ ඒකාග්‍රතාවය ඇති කරගන්න විශේෂයෙන් මතක ශක්තිය දියුණු කරගන්නේ කොහොමද බොහෝ දෙනෙකුට අමතක වෙන්නේ ඇයි ඒ අමතක වීම නැති කරගන්නේ කොහොමද හොඳ කල්පනා ශක්තියක් හොඳ සිහිනුවණක් හොඳ මතක ශක්තියක් ධර්මයේ තුලින් ඇති කරගන්න අපි මොනවද කළ යුතු උපක්‍රම ධර්මානුකූල උපදේශ මොනවද අද මේ ධර්ම දේශනාව තුල අපි එවැනි පරාසයක් තුල ඔබේ ජීවිතයට වැදගත්ම කරුණු කීපයක් එකතු කරන්න කල්පනා කරනවා ඒ නිසා පින්ගතුනි බණ අහද්දී පළවෙනිම දේ තමයි බණ ඇසීමේ ආසාව ඔබ මේ කාරණා ටිකම නිකන් හිතන්නකෝ අධ්‍යාපනයේ පැත්තේ ඉගෙන ගන්න දරුවෙකුටත් ඉගෙන ගන්න ආසාවක් තියෙන්න ඕනේ ඕනෙම දෙයක් එහෙමයි ඔබ යම් කිසි ව්‍යාපාරයක් ආරම්භ කරත් ඔබ යම් රස්සාවක් කරත් ඔබ එක්ක යම් කිසි අපි හිතමු ගෙදර වගාවක් කරා කියලා ඔබට ආසාවක් තියෙන්න ඕනේ ඒ ආසාවෙන් තමයි යා මේ දේ පටන් ගන්න මල් ගහක් හිටෙව්වත් ආසාවක් තියෙනවා දවසින් දවස බලනවා ඒ කොලේ නැහැටි අතු දලු රිකිලි හටගන්න හැටි මලක් කෙනකොට පුදුම සතුටක් මේ මං හිටවපු මල් ගහේ පල දරනවා කියලා පුංචි වගාවක් කරත් සාමාන්‍යයෙන් කඩෙන් ගෙනහලා කනව බොනවා වගේ නෙමෙයි තමන්ගේ වත්තේ තමන් හදලා තමන් වතුර ටික දාලා තමන්ගේ වත්තේ තමන්ගේ ගහකින් ගෙඩියක් හදාගත්තට පස්සේ ඒක හරි අගෙයි ඒක හරි වටිනවා මේ අපේ ගෙදර අපේ ගහේ මේ අපි හදපු ගහ මේ මං හදපු පැලේ මේ අස්වැන්න එතකොට ඒ වගේ යමක් කරන්න ලොකු ආසාවක් තියෙන්නට ඕනේ ඉගෙන ගන්න ගියත් අධ්‍යාපනයේ තුල ලොකු ආසාවක් තියෙන්නට ඕනේ ඒ ආසාව තුල තමයි යා එතනින් එහාට දියුණුව කරා යන්නේ ඒ නිසා බණහන කෙනාටත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා අප්‍රමාණ ආසාවකින් බණහන්නට ඕනේ සුසුසති දෙවනි කාරණේ සෝතං ඕදාති හොඳට කන් යොමු කරගෙන බණහන් ඉගෙන ගන්න දරුවෙකුත් ඒ වගේ ඔබ යම් කිසි අධ්‍යාපනයක් ලබනවා නම් යම් පන්තියකට යනවද ඉස්කෝලේ යනවද විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නවද එහෙම නැත්නම් වෙනත් පාඨමාලාවක් මොනවා හරි දෙයක් ඔබ හදාරනවද ඔබ ඒ ඔස්සේ කන් යොමු කරගෙන හොඳ අවධානයෙන් ඒ කියලා දෙන දේ ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්නට ඕන ඒ වෙලාවේ ඔබ වෙන වෙන වැඩ කර කර හිටියොත් සමහර වෙලාවට වෙන කල්පනාවක ඉන්නවා එක්ක ඔබ ඉගෙන ගන්න වෙලාවට ෆෝන් එකකට ඇනෑනා ඉන්නවා එක්ක ඒ වෙලාවට වෙන අන්තර්ජාලි සැරිසරනවා එක්ක වෙන අවධානික සමහර ලාවට කෙනෙක් හිතන්න පුළුවන් ටීචර් දැක්කෙත් නැහැ කවුරුත් දැක්කේ නැහැ මං කෙනෙක් එක කතා නිකන් සමහරු මේ හොර වැඩක් කරලා කපටි වැඩක් කරලා මහා වීරක්‍රියාවක් වගේ හිතන අය ඉන්නවා හැබැයි ඒකෙන් පරදින්නේ ඔබමයි ඒ නිසා ඔබ යමක් ඉගෙන ගන්නවද යම් අධ්‍යාපනයක් ලබනවද ඔබට පුළුවන් වෙන්නට ඕනේ ඒ ඔස්සේම කන් යොමු කරගෙන ඒ මොහොතේ ඒ කියලා දෙන දේ ග්‍රහණය කරගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේ බණ අහද්දිත් පෙන්නවා සෝතං ඕදාති හොඳට කන් යොමු කරගෙන මුළු දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහන්න දක්ෂ වෙන්න තුන්වෙනි කාරණේ අඤ්ඤාය චිත්තං උපට්ඨපේති හිතේ අදිෂ්ඨානයක් තියෙන්නට ඕන ඒක ඊටාම වැදගත් යමක් ඉගෙන ගනිද්දී යම ග්‍රහණය කරගනිද්දී දැඩි අදිෂ්ඨානයක් තියෙනවනේ මං කොහොම හරි මේ දේ කරගන්න බණහන කොටත් එහෙමයි බුදුහාඳුරු පෙන්නවා මං කොහොම හරි ධර්මය අවබෝධ කරගන්න මං කොහොම හරි සංසාර දුකෙන් මිදෙනවා මං කොහොම හරි සතර අපායෙන් මිදෙනවා මං මගේ ජීවිතේට මේ ධර්මය එකතු කරගන්නවා කියලා දැඩි අදිෂ්ඨානයකින් බණහන්න ඕනේ අඤ්ඤාය චිත්තං උපට්ඨපේති හිත පිහිටවාගෙන දැඩි අදිෂ්ඨානෙ ඉගෙන ගන්න දරුවෙකුටත් ඒ වගේමයි ඔබ ඉගෙන ගන්න යම් ඉලක්කයක් තුල ඔබට තියෙන්න ඕනේ මං ඉහළම විභාගේ පාස් වෙනවා
සමහරුන්ට පුංචි කාලේ ඉඳන් ඉලක්කයක් තියෙනවා මං වෛද්‍යවරයෙක් වෙනවා මං අනාගතේ ගුරුවරයෙක් වෙනවා මං අනාගතේ විද්‍යාඥයෙක් වෙනවා මං අනාගතේ ඉංජිනේරුවෙක් වෙනවා බොහෝ දෙනෙකුට සමහරුන්ට පුංචි කාලේ ඉඳන් ඉලක්කයක් තියෙනවා සමහරුන්ට ටිකක් ඉගෙනගෙන ඉස්සරහට යනකොට විභාග පාස් වෙනකොට ඉලක්කයක් එනවා එතකොට මේ ඉලක්කයේ තුල යන්න නම් අදිෂ්ඨානෙ ඒ අදිෂ්ඨානෙන් තමයි මං කොහොම හරි මේ දේ කරගන්න මං කොහොම හරි මගේ ඉලක්කයට යනවා අන්න ඒ කෙනාට දැඩි අදිෂ්ඨානෙ අඤ්ඤාය චිත්තං උපට්ඨපේති හිත දැඩිව පිහිටවාගත්ත දැඩි අදිෂ්ඨානයක් අවශ්‍යයි හැම දෙයක් මෙහෙමයි මේ ලෝකේ සාර්ථක වෙච්ච මිනිස්සු දිහා බලන්න ඕනෙම කෙනෙක් විශාල කැපකිරීමක් කරලා දැඩි අදිෂ්ඨානෙ විද්‍යාඥයෙක් වේවා යමක් සොයාගන්න විද්‍යාඥයෙක් යම් කිසි දියුණුව කරා ගිය ලෝකේ ශ්‍රේෂ්ඨ චරිත ඔක්කොම අධ්‍යයනය කරලා බලන්න හැම ශ්‍රේෂ්ඨයක්ම ආගමික පැත්තෙන් විතරක් නෙමෙයි ඔබ හැම පැත්තකින්ම බලන්න විද්‍යාත්මක පැත්තෙන් ගත්තත් සමාජයේ සමහර වෙලාවට කෘෂිකර්මයේ පැත්තෙන් ගත්තත් අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තත් නව සොයා ගැනීම පැත්තෙන් ගත්තත් හැම පැත්තකින්ම යම් අදිෂ්ඨානයක් තුල කැපවීම කොහොම හරි මම මගේ ඉලක්කේ කරා යනවා කියන අදිෂ්ඨානය ඊටම වැදගත් ඊළඟට බුදුහාඳුරෝ පෙන්වුවා බණ අහද්දිත් බණහන කෙනෙකුට මේ ධර්මයේ පිහිටන්න නම් හතරවෙනි කාරණේ අත්තං ගන්හාති එහි අර්ථය ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්න ඕන බලන්න කොච්චර වැදගත්ද කියලා මේ දේශනාව අර්ථ ග්‍රහණය කරගන්න ඒ කියන්නේ දැන් අපි බණක් දැන් අපි ධර්මයේ පැත්තෙන් ගමු ඔබ දේශනාවක් අහනකොට ඔබට මුළු දේශනාවම මතක තියාගන්න බෑ අපි ගමු පැයක දේශනාවක් කොච්චර වචන ප්‍රමාණයක්ද ඒ දේශනාවේ ඔක්කොම වචනෙන් වචනේ මුළු දේශනාවම කටපාඩම් හිටිනවා නම් මේ බුද්ධ ශාසනයේ ඉතිහාසෙම අපි අහලා තියෙන එකම එක්කෙනයි ඒ තමයි ආනන්ද හාමුදුරුව සසරේ කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරාගෙන ආවා මතක ශක්තියෙන් අග්‍රයි සිහිනුවණෙන් අග්‍රයි යමක් ෂණින් වටහා ගැනීමෙන් අග්‍රයි ආනන්ද හාමුදුරන්ට අග්‍රස්ථාන කීපයක් තිබුණා සතිමන්තානං දුතිමන්තානං යමක් ෂණින් වටහා ගැනීමෙන් අග්‍රයි යමක් කියපු ගමන් වැටහෙනවා ෂණින් වැටහෙනවා සිහිනුවණෙන් අග්‍රයි හොඳ සිහියක් තියෙනවා මතක ශක්තියෙන් ධාරණ ශක්තියෙන් අග්‍රයි යමක් ඇහුවට පස්සේ එක වතාවයි ඒ සියල්ල ආපහු මුල ඉඳන් අගටම මතක හිටිනු ඒ තමයි ආනන්ද හාමුදුරන්ගේ මතක ශක්තිය ඒ නිසා බුදු හාමුදුරන්ගේ දේශනා 84,000ක මුළු ධර්මස්කන්ධෙම කටපාඩමින් දරාගෙන ඒ සියල්ල මතකෙන් අරගෙන ආවේ ආනන්ද හාමුදුරු ඒ උන්වහන්සේගේ සසර පිනට ඒ මතකයේ හැමෝටම පිහිටන්නේ හැබැයි අපි යමක් ඇහුවට පස්සේ මුළු දේශනාව ඔක්කොම මතක නැති වුණත් අද මොකක්ද අපි අහුවේ මොකද්ද ඉගෙන ගත්තේ මොකද්ද මේ දේශනාවේ හරය මොකද්ද මේ දේශනාවේ අර්ථය අර්ථයේ සාරාංශයක් ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්නට ඕන ඒකට කියනවා අත්තං ගන්හාති අර්ථය ග්‍රහණය කරගන්න බුදුරජාණන් වහන්සේ වදාළ බණක් අහනකොටත් ඒ දේශනාවේ අර්ථය හරය සාරාංශය මතක හිටින්න ඕන ඒක ග්‍රහණය කරගන්න මෙන්න මේකයි අද දේශනාවේ ඇහුවේ දැන් බලන්න ඉගෙන ගන්න දරුවෙකුට ඔබ අධ්‍යාපනය ලබනවා නම් ඔබ යම් කිසි දෙයක් ඉගෙන ගන්නවා නම් යම් පන්තියකට යනවා එක්ක පොතක් කියවලා යමක් ඉගෙන ගන්නවා ඒ මුළු පොතේ පළවෙනි අකුරේ ඉඳන්ම අවසන් අකුර දක්වා මතක හිටින්නේ හැබැයි යම් විෂයක් ගැන මොකක්ද මේකේ හරය මේ උගන්වපු දේ මොකක්ද මේකේ න්‍යාය අනත්තං රිංචති ඔන්න ඊළඟ කාරණේ තමයි අනත්තං රිංචති අනවශ්‍ය දේවල් බැහැර කරා බාහිර දේවල් බැහැර කරා දැන් හිතන්න අපි සාමාන්‍ය ඉගෙන ගන්නකොට හිතන් ඒ නිසා තමයි සමහර පාසල් වලට එනකොට දුරකථන ගේන්න එපා කියනවා අපි දන්නවා මනස දැන් පුරුදු වෙලා තියෙන්නේ අද වර්තමානයේ බොහෝ දෙනෙකුට මේ මතක ශක්තිය නැති වෙන්න යම් අරමුණක් තුල හිත අරගෙන යන්න බැරි වෙන්න ඉගෙන ගන්න දරුවන්ටත් ඉගෙන ගන්න ලොකුම බාධාව තමයි ජංගම දුරකථන මේකට ඇබ්බැහි වෙනවා සමහරු නිකාර කුඩු ගැහුවා වගේ මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනාට ඒ කුඩු නැතුව බෑ සමහරුන්ට එක්ක ඇඟ වෙවුලනු ඒ වගේ මත්පැන් වලට පුරුදු වෙච්ච අයට ඒකෙන් ගැලවෙන්න ගියාම පුළුවන් හැබැයි ටිකක් අමාරුයි අර ඇබ්බැහි වීම පුරුදු වීම නැඹුරු වීමෙන් ආපහු ගැලවෙන්න අමාරුයි ඒ වගේ සමහර අයට දුරකතනේ අපි නිකන් සාමාන්‍ය නිකන් ඔබ අවංකව හිතන්
දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක ලෝකේ පුරාම ගුවන් ගමන් නැතර වුණා. ඊළඟට පැය ගණන් සමහර ලෝකේ දැන් දවස් ගණන් ගත්තොත් ඇඳිර නීතිය දාලා දැන් අපේ රටේ ගත්තොත් මාස දෙකමාරක් පමණ මිනිස්සු ඇඳිර නීතිය දාලා කවදාවත් හිතපු නැති විදිහට ගෙවල් වල කොටු වෙලා කොහෙවත් යන්න බැරුව මිනිස්සු හිර වුණා. ඒ සියල්ලත් දරාගෙන මිනිස්සු හිටියා. හැබැයි ඔබ හිතන්න බැරි වෙලාවත් ඔය කාලය තුල ලෝකෙම අන්තර්ජාල නැති වුණා නම් සමහරට ලයිට් කැපුවට පස්සෙත් ඒත් පහනක් හරි පත්තු කරගෙන ගෙදර ලාම්පුවක් හරි දැල්වගෙන මිනිස්සු ඉන්නවා. ඒකත් ඉවසන්න පුළුවන්. ඊළඟට වතුර කැපුවොත් කොහොම හරි වතුර ටිකක් හොයාගනි ගෙදර. දවස් දෙකක් යනකම් කොහෙන් හරි වතුර ටිකක් හොයාගන්න. අද සමහරු දුරකථන වලට ඇබ්බැහි වෙලා තියෙන ආකාරයට දවසක් දෙකක් තුනක් ලෝකේ අන්තර්ජාල නැති වුණොත් ලෝකේම අන්තර්ජාලය සේවාවල් බැරි වෙලාවත් මාසයකට විතර නැති වුණොත් විශාල පිරිසක් සමහරු පිස්සු හැදෙනවා. බොහෝ පිරිසක් සීදි විහානි කරගන්න පවා ඉඩ තියෙනවා. ඒ තරමට මේකට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ නිසා ඉගෙන ගන්න දරුවෙකුටත් බොහෝ වෙලාවට ඒ නිසා තමයි පාසල්වල පාසලට ඇතුල් වෙද්දි දුරකථන ගේන්න එපා කියලා. අපි දන්නවා බොහෝ පාසල්වලට ගේන්න දෙන්නේ නැහැ. ඊළඟට උගන්වන වෙලාවට එක්කෝ සාමාන්‍ය පෞද්ගලික දැන් විශ්වවිද්‍යාල පෞද්ගලික පාසල්වල ඒවැ ලොකු නීති රීති දාන්නේ නැහැ. හැබැයි ගුරුවරු කියනවා උගන්වන වෙලාවට ඉගෙන ගන්න වෙලාවටවත් ওই ෆෝන් එක පොඩ්ඩක් නිස්සද්ද කරලා නිහඬ කරලා ඒක පැත්තක තියාගෙන අහගන්න අවධානයෙන් ඉන්න. එතකොට ඒ වගේ අපි බාහිර දේවල් බැහැර කරන්නට ඕන. අනත්තං රිංචති. ඊළඟට දැන් හිතන්න දැන් සමහරලාවට අපේ හිත දැන් සමහරු කියනවා අපිට අපි දැන් පාසල් දරුවෝ ගැන ගත්තහම සමහර අය ඒ වැරදි පුරුදු තියෙනවා. එක්ක සින්දුවක් දාගෙන පාඩම් කරනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක යාට පුරුදුයි කියලා. හැබැයි මතක තියාගන්න ඒක වැරදි අදහසක්. එතකොට ඔබට අර අවධානේ වෙනත් පැත්තකත් එක්ක අවධානේ තියෙන කෙනෙක් කියන්න පුළුවන් නෑ මට ඒ ක්‍රමේ හොඳයි කියලා. හැබැයි ඔබට ඊට වඩා ඔබ පුරුදු වුණොත් ඔබේ තියෙන දැනුම මතක ශක්තිය දියුණුව සිය ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. ඔබ හිත එකඟ කරගෙන ඔබ ඉගෙන ගන්න දේට පමණක් හිත යොමු කරන්න පුරුදු වුණොත්. එනිසා පින්වතුනි මෙන්න මේ කරුණු ටික ඔබ ඉගෙන ගන්න දරුවෙක් නම් ඔබ යම් අධ්‍යාපනයක් ලබනවා නම් එක්ක යම් විෂයක් තුල පරීක්ෂණ කරන කෙනෙක් නම් යම් නිහඬව යම් අධ්‍යයනයක් කරන කෙනෙක් නම් ඔබට ඉතාම වැදගත් වෙනවා. බණහන කෙනාටත් එහෙමයි. දැන් බලන්න මේ කාරණා ටික. අප්‍රමාණ ආශාවකින් බණක් අහනවා නම් බණහන්න සූදානම් වෙන්නට ඕන. මුළු ඒ දේශනාව පුරාම අවධානෙන් හිත පිහිටවාගෙන බණහන්නට ඕන. මම මේ දේශනාවේ සඳහන් සියල්ල අවබෝධ කරගන්නවා වටහා ගන්නවා කියලා දැඩි අදිෂ්ඨානෙන් හිත පිහිටවන්නට ඕන. මේ දේශනාවේ හරය සාරාංශය අර්ථය ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්නට ඕන. බාහිර දේවල් සියල්ල හිතෙන් බැහැර කරන්න දක්ෂ වෙන්නට ඕනේ ඒ වෙලාවට. ඔන්න ඔය කාරණා පහ බණහන කෙනෙකුට වගේම ඉගෙන ගන්න දරුවන්ට යම් අධ්‍යාපනයක් ලබන කෙනෙකුට හැමෝටම ජීවිතේ ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා පිංගතුනි අද අපි මේ දේශනාව තුළ විශේෂයෙන් අපි ඉලක්ක කරන්නේ ඉගෙන ගන්න දරුවන් අධ්‍යාපනය ලබන අය විශ්වවිද්‍යාල මට්ටමින් වේවා පාසල් මට්ටමින් වේවා එක්කෝ මැදි වයසේ ඉගෙන ගන්න වයසක් නැහැ කෙනෙක්ගේ ජීවිතයේ වයසට ගියත් සමහරු ඉගෙන ගන්න. අපි දන්න අපි දවසින් දවස අධ්‍යාපනයෙන් අපේ ජීවිතේ අපි දවසින් දවස අලුත් දෙයක් ඉගෙන ගන්න. ජීවිතේ අලුත් වෙනවා. මේ තියෙන හැම දෙයක් ගැනම මුළු ජීවිත කාලෙම කෙනෙක්ට ඉගෙන ගත්තත් ඉගෙනගෙන අවසන් කරන්න බැරි දේවල් කොච්චර තියෙනවද. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතයේ තුල බොහෝ වෙලාවට මේ මතකයේ කියන එක අපි දන්නවා වර්තමානයේ බොහෝ අයට තියෙන ප්‍රශ්නයක්. අනේ මේ ඇහුවට මේ අමතකයි කියන. සමහරුන්ට මේ ද කාලයක් තියෙනවා. ඔබ හොඳට බලන සමහරුන්ට අපි මේක එකින් එක තේරුම් කරලා විග්‍රහ කරගමු. සමහර අය ඉන්නවා තරුණ කාලේ ඔන්න හොඳට ඉගෙන ගන්න. හොඳට විභාග පාස් වෙනවා. මැදි වයසට යනකොට ජීවිතේ හොඳට සැලසුම් කරලා හොඳට දියුණු වෙනවා, ව්‍යාපාර කරනවා, හරි හම්බ කරනවා, තමන්ගේ පවුල් ජීවිත හොඳට සැලසුම් කරගෙන ජීවිතේ හොඳට කරගෙන යනවා. වයසට යන්න යන්න අර හැකියාවන් දුර්වල වෙනවා. මතකේ අඩු වෙනවා. කල්පනා ශක්තිය අඩු වෙනවා. ඊට පස්සේ ඒ අයම කියනවා දැන් ඉතින් ඉස්සර වගේ අපිට මතක හිටින්නේ නැහනේ. මේ ඇහුවට දැන් මතක නැහැ කියනවා. මේ කියපු දේ මේ මතක නැති වෙනවා. ඒක පැත්තක්.
වයසට යන්න යන්න කල්පනාව අඩු වීම ඒක එක පැත්තක් අපි ඒකටත් හේතුව බලමු ඊළඟට සමහර අය ඉන්නවා පුළුවන් කාලේ දියුණු කරන්න පුළුවන් හිතක් තියෙද්දි තරුණ වයසේ සමහරුන්ට මතක ශක්තිය බොහෝ වෙලාවට අහන දේ උගන්නන දේ තුල හිත පිහිටන්නේ දැන් පොතක් කියෙව්වත් ඒ පොත පිටු ගානක්වත් කියව ගන්න අමාරුයි එක පිටුව දිහා බලාගෙන පැය ගණන් බලාගෙන ඉන්නවා හිත තියෙන වෙන මනෝලෝකවල සාමාන්‍ය විවහාරයට අපි කියනවා යා මේ මනෝලෝක සිහින ලෝකයක ඉන්නවා කියලා. ඒ කියන්නේ අර පොත දිහා බලාගෙන ප්‍රපංච ගොඩනගනවා. ඒකට ධර්මයේ තියෙන වචනේ තමයි ප්‍රපංච. හිතෙන් සිහින මවනවා. ඒකත් මේ කෙලෙස්වල ලක්ෂණයක්. මේක තේරුම් ගන්නට ඕන. අපේ හිත කැමති කාමච්ඡන්ද අරමුණු ඔස්සේ දුවන්. එක්ක ව්‍යාපාදේ. එක්ක නිදිමත අලසකම. එක්ක හිතේ විසිරීම පසුතැවීම එක්ක සැකේ ඕව තමයි හිතේ තියෙන වෙන දෙයක් නෙමෙයි මෙන්න මේ පහට ධර්මී කියන්නේ පංච නීවරණ කියලා කෙනෙකුගේ හිතේ මතක ශක්තිය නැති කරන ප්‍රධානම කාරණා පහ තමයි ඔය කැමති ප්‍රියමනාප පංචකාම අරමුණු ඔස්සේ හිත දුවන දැන් අපි මේක විග්‍රහ කරගන්නකොට ඔබට හොඳට තේරෙයි බලන්න සමහර වෙලාවට ඔබේ මද්දකින් හිතන සමහරු පොත දිහා බලාගෙන පාඩම් කරනවා කියලා පොත දිහා බලාගෙන හිතෙන් ඔන්න ගෙවල් හදනවා. දැන් පොත දිහා බලාගෙන පාඩම් කරන්න පටන් ගත්තොත් මොකක් හරි අපේ හිතේ වෙන විෂයක් කියලා. ඒ පොත කියෝගෙන ටික වෙලාවක් ඡේදයක් විතර කියෝගෙන යනකොට ඔන්න හිතෙන් මැවිලා පේනවා ඉඩමක් ගන්නවා. දැන් ඔන්න නැකත් බලනවා. දැන් අත්තිවාරම් කපනවා. ඊළඟට ගල් බඳිනවා. දැන් ගේ ටික ටික හදනවා. දැන් බිත්ති බැඳලා දැන් වහලේ ගහලා ගෙට ගෙවිදින්න ඔන්න මෙන්න මෙනකොට එකපාරට දැන් ආයි හිතට එනවා මම මේ පාඩම් කරන්න නිකත්තේ මොනවදයි මම මේ කල්පනා කරන්න කියලා ආයි හිතෙනවා දැන් ඔන්න ආයි පිටුවක් විතර බලාගෙන යනකොට ආයි තව තැනකින් මතක් වෙනවා දැන් ගේ හදලා ඉව දැන් ගේ නෙමෙයි වෙන දෙයක් මතක් වෙනවා වාහනයක් ගන්න වාහනයක් ගන්න තියෙනවනะ අන්න අර වගේ වාහනයක් මට හොදයි දැන් හිතෙන් මවා ගන්නවා වාහනයක් දැන් වාහනයක් ගන්නවා ඒ වාහනේ ගමන් යනවා විනෝද වෙනවා දැන් ඕවා හිතේ මවා ගන්නවා දැන් හිතේ සිහින දක්මේ මේව තමයි ප්‍රපංච කියන්නේ දැන් හිතේ ඒවා තුල සමහරලාට තනියෙන් hina යනවා අර පොත දිහා බලාගෙන ඉන්නකොටම තනියෙන් hina යනවා ඊට පස්සේ එයා දකිනවා එයා වාහනේ ලෝගෙන යනකොට එයාගේ තරහකාරයෝ පාරේ ඉන්නවා උන්ටත් පේන්න වීදුරුව පාත් කරගෙන යනවා එතකොට මේ වගේ මේව තමයි ප්‍රපංච ඊට පස්සේ දැන් ඒ ලෝකෙක යනවා දැන් තරහකාරයෝ ඒක බලලා විඳවන හැටි ඊළඟට ප්‍රියමනාපයිට තමන් කැමති අය ඒව දැකලා සතුටු වෙන හැටි ඔබේ දියුණුව දැන් හිතේ මවා ගන්න මේවා සිහින මේ සිහින ලෝකවල මනසෙන් මේ ප්‍රපංච තුල ජීවත් වෙන ඔබ දන්නේ නැති වුණාට මේකට තමයි ධර්මීය කියන්නේ කාමච්ඡන්දේ පංචකාම අරමුණු ඔස්සේ හිත දුවනවා දැන් බලන්න පාඩම් කරන කෙනෙකුට දැන් සමහර වෙලාවට ආයි මතක් වෙනවා එතකොට අයියෝ මම මේ පාඩම් කරන්නනේ ගත්තේ මලවද එකේකේව මතක් වෙනවා කියලා දැන් ඔන්න ආයෙමත් ලොකු අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මම කොහොම හරි දැන් අද දවසේ මේ ටික පාඩම් කරන්න ඕනේ කියලා දැන් ආයි කියෝගෙන යනවා එහෙම කියෝගෙන යනකොට දැන් ආයි වෙන තැනකින් මතක් වෙන එක පාට ස්විප් එකක් වැටෙනවා දැන් ඔන්න ස්විප් එකක් වැටිලා දැන් මේ සල්ලි වලට මොකද කරන්නේ විශාල මුදලක් දැන් බැංකුවල දානවද ඩිපොසිට් කරනේවා ගෙදර ගහලා හංගලා තියෙන හැටි දියුණු වෙන හැටි දැන් ගෙවල් ගන්නවා ඉඩම් ගන්නවා රට සවාරි යනවා පිට රට ගිහිල්ලා දැන් විනෝද වෙලා දැන් ඔහොම විනෝද වෙලා ප්ලේන් එකේ එනකොට එක පාට ආයි ඇහැරෙනවා මතක් වෙනවා අයියෝ මම මේ පාඩම් කරනවනේ මොනවද මට මේ මතක් වෙන්නේ ඕක තමයි හිතේ ස්වභාවය ඔබ හොඳට බලන්න මේ අත්දැකීම් ඔබට නැද්ද කියලා එහෙමනම් අපිට පේනවා අපිට ඉගෙන ගන්න කෙනෙකුට පාඩම් කරන කෙනෙකුට බාධා වෙන දේවල් තමයි පංච නීවරණ. පින්තුනේ අපේ බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් හිත ගැන අධ්‍යයනය කරපු කෙනෙක් නැහැ. මේ හිත දියුණු කරන්න පුළුවන් ඉහළටම හිත දියුණු කරලා මේ හිතෙන් ලබන්න පුළුවන් උප්පරිම තත්වයට හිත වඩාගත්තු කෙනෙක් බුදුරජාණන් වහන්සේ. මේ හිතේ හටගන්න හැම ක්ලේශ ධර්මයක්ම හැම අකුසලයක්ම හිතේ තියෙන හැම ශක්තියක්ම මොන විදිහටද මේ හිතේ ශක්තිය උපදවා ගන්න මේ මනස දියුණු කරලා 이르දි ප්‍රාතිහාර පාන මට්ටමට හිත වඩාගත් බුදු කෙනෙකුට පමණක් කළ හැකි පෙළහර පාන යමා මහ පෙළහර පාන නොපෙණියන අහසින් යන
පොළවේ කිමිදිලා මතුවෙනවා තව තැනකින් ජලයේ මත ඇවිදිනවා මේ ප්‍රාතිහාර පාන්න හිත දියුණු කරලා වෙන මැජික් එකකින් නෙමෙයි දියුණු කරපු හිත කීකට කියනවා 이르දිපාද වඩනවා කියලා හිතක් දියුණු කරලා එවැනි මහා ප්‍රාතිහාර පවා පාන්න පුළුවන්කම තියෙනවා එතකොට මේ හිතේ දියුණුවට බාධා වෙන කාරණා හතරක් බුදුරජාණන් පහක් අපිට පෙන්නලා තියෙනවා කාමච්ඡන්දය දැන් ඔබ මේ එකින් එක හොඳට ධර්මානුකූලව තේරුම් ගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ අපි ප්‍රායෝගිකව ගලපලා බලමු කාමච්ඡන්දය කාමච්ඡන්දය කියන්නේ ප්‍රියමනාප කැමති ආසක කරන අරමුණු ඔස්සේ හිත දුවනවා අපේ ඇහෙන් දකින්න කැමති ප්‍රියමනාප රූප තියෙනවා අපි ආසක කරන දේවල් ඒව ඔස්සේ හිත දුවනවා කනට ඇහෙන ශබ්ද මිහිරි හඬවල් කටහඬ සංගීත ආසක කරන දේවල් ඒව ඔස්සේ හිත දුවනවා නාසයට දැනෙන සුවඳ ආසකරණේ සුවඳ වර්ග ඒව ඔස්සේ හිත දුවනවා දිවට දැනෙන රස කන්න කැමති කෑම බීම රසවත් ඒව හිතෙන් මවාගෙන ඒව ඔස්සේ හිත දුවනවා ඊළඟට කයට දැනෙන පහස විඳින්න කැමති පහස හිතේ මවාගෙන හිත ඒව ඔස්සේ දුවනවා මනසෙන් මේ පංචකාම අරමුණු අර රූප ශබ්ද ගන්ධ රස පහස කියන පංචකාමයන් ඔස්සේ හිත දුවනවා ඒකට කියනවා කාමච්ඡන්ද කාමච්ඡන්දය ඔස්සේ හිත දුවන ඊළඟට තවත් පංච නීවරණ අතර තියෙන ව්‍යාපාදේ සමහර වෙලාවල් වලට කාමච්ඡන්දය බලව සමහර වෙලාවල් වලට ව්‍යාපාදේ බලව දැන් බලන්න ඔබ පාඩම් කරන්න ගත්තාම ඉස්කෝලේ හරි ගිහිල්ලා ඔන්න ළමයි එක්ක ප්‍රශ්නයක් ඇති එක්ක ගුරුවරු ගහලා දන ගස්සලා තියලා එක්ක ඉදා ළමයි ගහගත්ත දවසක් එක්ක ගෙදර ප්‍රශ්නයක් මොකක් හරි කෝලහලයක් හිත කේන්ති ගිය දවසක් එවැනි වෙලාවක දැන් පාඩම් කරන්න ගත්තාම මතක් වෙන්නේ අර ද්වේෂ සිතුවිලි ටික මං පෙරදුනා මට මුන් මෙහෙම කීවා මට විහිළු කරා මාව පරාජය කරා දැන් අපිට සමහර ලාවට යාට ප්‍රායෝගිකව ගිහිල්ලා ඒකට යමක් කරන්න පුළුවන්කමක් නැහැ හැබැයි හිතෙන් මවා ගන්නවා තමන්ගේ තරහකාරයාට අනතුරක් වෙන හැටි දැන් හිතෙන් මැවිලා පේනවා මුන්ට මෙහෙම වෙන්නේ නැහනේ මුන්ට මෙහෙමවත් වෙනවනේ එහෙම හිත හිතා හිතෙන් සිහින ලෝකයක් ඒක ප්‍රපංච මනසෙන් ප්‍රපංච ගොඩ නග නග ඒ අරමුණු ඔස්සේ හිත දුවනවා පාඩම් කරන්න ගත්ත වෙලේ ඉඳන් තරහකාරය මතක් වෙනවා තමන්ට වෙච්ච දේවල් දුක හිතෙන දේවල් ගැටිච්ච දේවල් අරමුණු ඒව ඔස්සේ හිත දුවනවා දැන් බලන්න මේවා නෙමෙයිති කියලා භාවනා කරන කෙනෙකුටත් බාධාවක් ඉගෙන ගන්න කෙනෙකුටත් ওই ටිකම තමයි ස්වරූපේ වෙනස් භාවනා කරන්න ගියත් ඇස් දෙක පියාගත්ත ගමන් හිත දුවන්නේ ওই අරමුණු ඔස්සේමයි පාඩම් කරන කෙනෙකුටත් පොත දිහා බලපු ගමන් ඉගෙන ගන්න කෙනෙකුටත් ඒක ඒව තමයි මතක් වෙන්නේ එක්ක ගිහිල්ලා යම් කිසි දේශනයක් අහනවා ඉස්කෝලේ ගුරුවරයා උගන්වනවා අර බෝඩ් එකේ මොනවා ලියලා ඉගන්නුවත් හිත දුවන්නේ පංච නීවරණ ඔස්සේ පේන්න වෙන දේවල් හිත තියෙන වෙන කල්පනාවක ඒ නිසා අපට බාධා කරන මතක ශක්තිය නැති කරන්න ඕයි. දැන් පළවෙනි එක අපි ඉගෙන ගත්ත කාමච්ඡන්දි. කැමති ප්‍රියමනාප අරමුණු ඔස්සේ අපේ හිත දුවනවා. දෙවෙනි එක තමයි අපි අකමැති අප්‍රිය අමනාප තරහා දේශේ කේන්ති ඇති වෙන අරමුණු හිතන මතක් වෙන. තුන්වෙනි එක තීන මිද්දේ. නිදි මත, අලසකම, කම්මැලි ගතිය, ඈනුන් යාම, බත් මත මේ ඔක්කොම තීන මිද්ද ලක්ෂණ. දැන් සමහර අය ඉන්නවා මුළු දවසම ඉක්කෝ හරි ඒ කියන්නේ හිතේ ප්‍රියතාවයක් නැහැ ආසාවෙන් යමක් ඉගෙන ගන්න කෙනා හරි ආසයි ඉගෙන ගන්න හැබැයි සමහරුන්ට ඒ ඉගෙන ගන්න ප්‍රියතාවයක් නැහැ සමහර ලාවට ගිහිල්ලා පන්ති ගිය වෙලේ ඉඳන් ගුරුවරයා උගන්වනකොට නිඳ යනවා බණක් අහන්න ගත්තත් එහෙමයි ආසාවක් නැත්නම් ඒ බණ අහනකොට බණ අහනකොටම නිඳට වැටෙනවා භාවනා කරන්න ගිය ගමන් නිඳට වැටෙනවා නිදි මත අලසකම් දැන් බලන්න හිත කැමති සමහර ලාවට විනෝදෙට යාළුවෙක්ව විනෝද වෙන්න විහිළු තහළු කරන්න ඒ සාමාන්‍යයෙන් වැඩිහිටි අයගේ ගත්තොත් ඔයගේ වල් වල එහෙම කවුරු හරි කියන්නේ දේශපාලන කතා වලට කේලම් අහන්න අනුන්ගේ කුණු ගොඩවල් හොයන්න ඒවට ආසකේනා නිදි මරාගෙන ඔබ ওই මලගෙවල් වල දැකලා ඇති මලගෙවල් වල සමහරු වෙලාව යනවා උදේ එළිය වැටෙනවා තේරෙන්නේ නැහැ දේශපාලන කතා පටන් ගන්නවා යාට බනිනවා මෙයාට බනිනවා එතන සමහර ලාවට එක එක්කෙනා රණ්ඩුත් වෙනවා අරයාගේ මෙයාගේ අඩුපාඩු කියනවා වෙලාව යනවා දැනෙන්නේ හැබැයි බණක් අහන්න පුළුවන්ද බණ අහනකොට නිින්ද යනවා භාවනා කරන්න පටන් ගත්ත ගමන් නිින්ද යනවා
එහෙම නම් අපිට පේනවා හිත කැමැති අර කෙලෙස් අරමුණට ඒ හිත කැමැති කෙලෙස් සහිත අරමුණ ඔස්සේ එළි වෙනකන් ඉන්න පුළුවන් නිදිමතක් නැහැ කම්මැලිකමකුත් නැහැ හැබැයි භාවනා කරන්න බණක් අහන්න ඉගෙන ගන්න ඒකට හිත කැමැති නැති නිසා ඒක අකමැත්තෙන් බොහෝ දෙනෙක් ඉගෙන ගන්න යන්නේ අකමැත්තෙන් එක්කෝ දෙමව්පියෝ බනින නිසා දම් බනිනවා ඉගෙන ගනින් අනාගතයක් නැති වෙයි විභාගේ පාසුවේ එතකොට මේ දෙමව්පියෝ බනිනවා සැරදානවා ඇපෙන් බේරෙන්න වගේ සමහරු යන්නේ අන්න ඒ වෙලාවට නිදිමත අලසකම කම්මැලි ගතිය ඈනුම් යාම බත් මත අද බෑ කියලා හිතෙනවා හිට කරනවා කියනවා ඇයි තමන්ගේ තමන් තුල නෑ අර ආසාව තමන් තුල නෑ ඒ උත්තේජනය මං කොහොම හරි මේ දේ කරගන්නවා කියලා ආසාවෙන් යොමු වෙන කෙනා ලොකු ආසාවෙන් ප්‍රබෝධමත් මනසකින් ඒක ඉගෙන ගන්න ඊළඟ එක පින්තුනේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා උද්දච්ච කුක්කුච්ච ඔන්න උද්දච්ච කියන්නේ හිත විසිරෙනවා කුක්කුච්ච කියන්නේ පසුතැවෙනවා මේ දෙකම එකට බැඳිලා තියෙන හිතේ විසිරීමත් එක්කම පසුතැවීම ඇති වෙනවා දැන් බලන්න ඔය පාඩම් කරන්න යන කෙනෙකුට මේක භාවනාව පැත්තෙන් විස්තර කරාට හැම දෙයකටම අදාළයි. එතකොට දැන් අපිට පේනවා කෙනෙක් පාඩම් කරනකොට ඉගෙන ගන්නකොට හැම වෙලාවෙම හිත විසිරෙනවා. එක එක දේවල් මතක් වෙනවා. ඒ මතක් වෙනකොට සමහරු පසුතැවෙනවා. අයියෝ මට මේක කරගන්න බෑනේ. හරි වදයක් සමහර විට මල වදේ එක එක ඒවා මතක් වෙනවා. වැඩකට නැතිව මතක් වෙනවා. මට පාඩම් කරද්දී නොයේක් දේවල් හිතට ගලාගෙන එනවා. මේක මගේ කර්මයක් කියලා අන්න දැන් තමන් තමන්ට බනින. තම කෙනෙකුට හිතෙනවා මේ කවුරුත් මොනවත් කරාද දන්නේ නැහැ. හුණියම් කරලත් දන්නේ නැහැ. එක්කෝ තරහකාරයෙක් මට මොනව හරි කරාද දන්නේ නැහැ. එතකොට ඒවටත් වැටෙනවා සැකයටත් යනවා දැන්. තමන් තමන් ගැන පසුතැවෙන මේක මගේ කර්මේ මට මොකුත් කරගන්න බෑනේ. මට මේක උගන්නන්න දෙයක්වත් මතක හිටින්නේ නැහැ. එහෙම කිය දැන් පසුතැවෙනවා. හිත විසිරෙන්න පසුතැවීම භාවනා කරන්න ගියත් ওই ටිකම තමයි. ඇස් පියාගෙන භාවනා අරමුණ මෙනෙහි කරනකොට ඔන්න හිත දුවනවා පංචකාම අරමුණ ඔස්සේ. එක්ක තරහකාරීව හිතට මතක් වෙනවා. නිදිමත අලසකම කම්මැලි ගතිය එනවා. එක්ක හිත විසිරෙනකොට මට මේක කරගන්න බෑනේ. අයියෝ මගේ හිත එකඟ වෙන්නේ නැහැ. මට මේ එක එක ඒවා මතක් වෙනවා කියලා තමන් තමන් ගැන පසුතැවෙන. ඊළඟ පස්වෙනි එක බුදුහාඳුරෝ පෙන්නවා තීන මිද්ද මේ විචිකිච්ඡාව කියන්නේ සැකේ ඒ සැක ඇති වෙනවා තුනුරුවන් ගැන සැකයි දැන් භාවනා කරන කෙනෙකුට බුදුහාඳුර ගැන සැක ඇති වෙනවා ධර්මයේ ගැන සංගයා ගැන අතීතයේ ගැන අනාගතයේ ගැන බුද්ධාදී අටතැන් ගැන සැකේ කියන දැන් තමන්ගේ හිත විසිරෙනකොට තමන්ට කරගන්න බැරි වෙනකොට ඒක තමන්ගේ දුර්වලතාවයක් හැටියටත් දකිනවා ඒක ධර්මයට ගල සමානලාට හිතන මේ ධර්මයේ වැරදිද දන්නේ නැහැ මොකක් හරි වෙලාද දන්නේ රටේ නැති සැක සංකා උපදිනවා ඉගෙන ගන්න දරුවෙකුටත් සාමාන්‍ය ලෝකෙ නොඑක් සැක සංකා ඇති තමන්ට මේ දේ කරගන්න බැරි වෙනකොට දැන් පාඩම් කරන්න පටන් ගත්ත වෙලේ ඉඳන් නිදි කිරා වැටෙනවනම් ඉගෙන ගන්න දෙයට හිත යන්නෙම නැත්නම් හිත විසිරෙනවනම් කොච්චර ඇහුවත් උගන්නන දේ මතක නැත්නම් සමහර ලාවට එයා වෙන වෙන මිත්‍යා දෘෂ්ටික පැත්තට යනවා මේ කේන්දරේවත් බලවන්න ඕනේ අපල කාලයක් සමහර ලාවට හිතනවා කවුරුත් හුණියමක් කරාද දන්නේ අපේ ළමයි ඒ කරුණ තරහයි දැන් ඔන්න කාගේ හරි පිටින් තියෙනවා ඒ හරුන් අපේ ළමයින් ඊරිසියයි අපි ඒ වුන් හොඳට ඉගෙන ගන්නවා කියලා ඊරිසියයි වුන් දේවාල ගානේම ඉන්නේ අපේ දරුවන්ට මොනවා හරි හුණියම්වත් කරලත් දන්නේ ඔන්න දැන් දෙමව්පියෝ ඒව හිතලා ළමයින් කොළුවට ඒව දානවා එතකොට ඒ වගේ සමහර අය නොයෙක් විදිහට මේ වගේ දුෂ්ටිගත වෙනවා ඊට පස්සේ. දැන් බලන්න මොකද්ද හේතුව අවසානේ ගත්තොත් පංච නීවරණ. කාමච්ඡන්දේ, ව්‍යාපාද, තීනමිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. ඔය පහ තමයි තියෙන්නේ. ඔය පහ තමයි භාවනා කරන කෙනෙකුට භාවනාවට බාධා වෙන කරුණු පහ. ඉගෙන ගන්න ගියත් ඉගෙන ගන්න කෙනෙකුට බාධා වෙන්නේත් ඔය කරුණු පහමයි. පාඩම් කරන කෙනෙකුට අවධානය තියාගෙන පාඩම් කරගන්න බාධා වෙන්නේත් ඔය පහමයි. වෙනත් මොනවා හරි දෙයක් කරන්න ගියත් ඒ දේ ගැන අවධානය පිහිටවාගෙන ඒ දේ කරගන්න බැරි ඔය පහ නිසාමයි. එහෙමනම් දැන් ඔබට තේරෙනවා ඉතාම සරලව තේරෙනවා යම් කිසි කෙනෙක් භාවනාව දියුණු කරගත්තොත් ඔය පංච නීවරණ යටපත් කරගන්න පුළුවන් නම්
හිත කාමච්ඡන්දේ ඔසේ දුවන ගතිය නැති කර ගන්න පුළුවන් නම් හිතට තරහකාරයෝ මතක් කෙන එක නැති කර ගන්න පුළුවන් නම් නිදිමත අලසකම හිතට එන එක නැති කර ගන්න පුළුවන් නම් හිත විසිරෙන එකයි පසුතැවෙන ගතියයි නැති කර ගන්න පුළුවන් නම් සැක සංකා ඇති වෙන එක හිතේ නැති කර ගන්න පුළුවන් නම් අපිට යමක් ගැන අවධානය තියාගෙන ඉන්න පුළුවන් නම් එහෙනම් අපේ මතකෙ රැඳෙනවානේ අපිට හොඳට සිහිය පිහිටනවානේ භාවනාවෙන් කරන්නේ ඒක භාවනාවෙන් කරන්නේ යම් කුසල අරමුණක් තුල හිත පුරුදු කරනවා එයා භාවනා කරනවා කියලා කියන්නේ අර පංච නීවරණ වලට හිත යන්න ඉඩ නොදී යම් කුසල අරමුණක් තුල හිත පුරුදු කරනවා ආනාපාන සතිය වෙන්න පුළුවන් මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන් යම් කුසල අරමුණක් තුල හිත පුරුදු කරන ඒ පුරුදු කරද්දි තරව තමයි බාධාව ආනා හුස්ම රැල්ල දිහා හිත බලාගෙන භාවනා කරගෙන යනකොට ඔන්න ආය අර වගේ හිත දුවනවා තරහකාරයෝ මතක් වෙනවා ආසා කරන දේවල් මතක් වෙනවා සමහරවිට භාවනා කරගෙන ඉන්නකොට තනියෙන් hina යනවා ගෙවල් දොරවල් මතක් වෙනවා සිහින මතක් වෙනවා ප්‍රපංච ගොඩ නැගෙනවා එතකොට භාවනාවෙන් සිහියෙන් ඉන්න කෙනා අඳුන ගන්නවා මන් දැන් භාවනා කරන්නේ මම මේවට හිත යන්න දෙන්නේ නැහැ කියලා ආයිමත් ගේනවා භාවනා අරමුණට හිත ඔහොම කාලයක් පුරුදු කරගෙන යනකොට හිත දුවන gati අඩු වෙනවා පංච නීවරණ ඔස්සේ හිත භාවනා අරමුණේ එකඟ වෙනවා දියුණු වෙනවා වැඩෙනවා එහෙම හිත භාවනාවක පුරුදු කරගත්ත කෙනාට ඉගෙන ගන්න දරුවෙකුට නම් ඉතාමත් පහසුයි අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න මතක තියාගන්න මේ බුද්ධ ශාසනය තුල 84 දහසක ධර්මස්කන්ධය රහතන් වහන්සේලා කටපාඩමින් දරාගෙන ඉදිරියට අරගෙන මේවා පොත්වල ලියාගෙන පොත් කරේ තියාගෙන ආවන් නෙමෙයි 84 දහසක ධර්මස්කන්ධ මිහිඳු මහරහතන් වහන්සේ ආවේ පොත් ගොඩක් උස්සගෙන නෙමෙයි ලංකාවට බුදුහාඳුරන්ගේ ක්‍රමේ තමයි සුතා හොඳට කන් යොමු කරගෙන අහන්න දතා ඇසූ දේවල් ධාරණී කරගන්න වචසා පරිචිතයි වන් නිතර වචනින් පුරුදු කරන් මනසානුපෙක්කිතා නිතර නුවණින් විමසමින් මනසේ ධාරණී කරගත් දේ විමස විමස බලන්න එතකොට ධාරණ ශක්තියත් වැඩි මතකෙත් පිහිටනවා දිට්ඨියා සුප්පටි විද්දා ඒක තමන්ගේ අවබෝධයක් බවටත් පත් වෙනවා ඒක තමයි බුදුහාමුදුරන්ගේ ක්‍රමය එදා 84 දහසක ධර්මස්කන්ධය භික්ෂුන් වහන්සේලා පරපුරෙන් පරපුරට ධර්ම සංගායනා කරමින් සජ්ජායනා කර කර කටපාඩමින් තමයි මේ ධර්මයේ ඉස්සරහට අරගෙන ගියේ ඒ නිසා ඒ ධාරණ ශක්තිය ඇති උනේ භාවනාවත් එක්ක බලන්න ඒ තරම් විශාල ධර්මස්කන්ධයක් කටපාඩමින් දරාගෙන ආවා කියන්නේ පරම්පරා ගණනාවක් ඉස්සරහට හිතා ගන්නවත් බෑද මොකද අද සමහර ලාවට පොත නැති වුණොත් ඔක්කොම ඉවරයි සමහරුන්ගේ ඔක්කොම තියෙන්නේ එක්ක ෆෝන් එකේ ඒක නැති වුණොත් ඔක්කොම ඉවරයි ඒ නිසා මතක තියාගන්න මේ හිත අපිට ධාරණී කරගෙන මතක ශක්තිය හිතේ රඳව ගන්න පුළුවන් ඒ මතකයට බාධා වෙන්නේ පංච නීවරණ බොහොම ලස්සන දේශනාවක් තියෙනවා අනීවරණ සූත්‍රය පංච නීවරණ ගැන වදාළ දේශනා මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක් අකුසල රාශියක් කියන එහෙමනම් හිත කැමති ප්‍රියමනාප අරමුණු ඔස්සේ කාම ඡන්දය ඔස්සේ දුවනෝ තරහ ව්‍යාපාද අරමුණු ඔස්සේ දුවනෝ නිදිමත අලසකම ඔස්සේ දුවනෝ හිත විසිරෙනවා පසුතැවෙනවා සැකය ඔස්සේ දුවනවා නම් එතන අකුසල් ගොඩක් ඔස්සේ හිත දුවත් පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක් අකුසල රාශියක් කියන අචක්කු කරන ඒ පංච නීවරණ නිසා දහම් ඇස නැති වෙලා යනවා යාගේ දහම් මැස ධම්ම චක්කුව නැති කරලා දානවා අචක්කු කරන අඥාන කරන එයා මෝඩෙක් බවට පත් කරන යාගේ නුවණැස නැති කරලා දානවා පඤ්ඤායි දුබ්බලී කරන එයාගේ ප්‍රඥාව දුබල භාවයට පත් වෙලා යනවා කියනවා එයාගේ මතක ශක්තිය දුර්වල වෙලා යනවා කියනවා දහම් මැස නැති වෙනවා අවබෝධ හීන කරලා දානවා එතකොට මේ ඔක්කොම වෙන්නේ පංච නීවරණ නිසා එහෙමනම් අපිට තියෙන දැන් බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්න ඉගෙන ගන්න දරුවෙකුට අනේ පාඩම් කරාට මතක හිටින්නේ බණ ඇහුවට මේ මතක නැහැ දැන් ඉස්සර වගේ නෙමෙයි අමතක වෙනවා මතක තියාගන්න බෑ ඔන්න එහෙමනම් හේතුව වෙන මොකුත් නෙමෙයි හිත අරමුණු ඔස්සේ දුවනවා දැන් අපි දුවනවා කියලා දැනගත්තට මේක දුවනවා කියලා නවත්තන්න බෑ ඒක නවත්තන්න නම් ප්‍රායෝගිකව
අපි භාවනාව තුල හිතක් පුරුදු කරලා තියෙනවා. ඒ දුවන හිත දමණය කරගන්න තමයි භාවනා කරන්නේ. සමත භාවනාවල් වල යෙදෙන්නේ විශේෂයෙන් මෛත්‍රී භාවනා. අපි නිකන් සාමාන්‍යයෙන් ඔබට ඉගෙන ගන්න දරුවන්ට විශේෂයෙන් විභාගවලට සූදානම් වෙන අධ්‍යාපනය ලබන ජීවිතයේ ඉහළට යන දරුවන්ට දැන් සමහරු ඉන්න උපතින් ගෙනහපු හැකියාව. ඒ අය සමහර ලාවට ජීවිතේ භාවනා කරලා නැහැ. හැබැයි ඒ අයට හොඳ මතක ශක්තියක් තියෙන එකපාර කියවනම් මතකයි. ඒ සංසාර පුරුදු. සසර සමහර ලාවට යා මේ ජීවිතේ වෙන මිත්‍යා දෘෂ්ටික ආගමක ඉපදිලා ඉන්න පුළුවන්. වෙන රටක ඉපදිලා ඉන්න පුළුවන්. එක්ක වෙන බුදු දහම ගැන තාම හිත පැහැදිලා නැති වෙන්න පුළුවන්. හැබැයි යා නොදන්නවා වුණාට පෙර සසරේ භාවනා කරලා හිත වඩලා හිත දියුණු කරපු සංසාර පින් තියන අය ඉන්නවා. ඒ වගේ දරුවෝ බලාගෙන ඉන්න එක පාර අහපු ගමන් ඒ දේ මතකයි. සමහර අය ඉන්නවා ගුරුවරු උගන්වන දේවල් එක පාරයි. ඕනෑම ගාණක් දීපුවාම යාට හදන්න පුළුවන්. යම් පුංචි දෙයක් ඉගෙනුවා නම් එයා ඒ ඔස්සේ ගැඹුරටම යනවා. ඒ සසර මතක ශක්තිය හිත දියුණු කරපු අයගේ සංසාර පුරුදු. ඔබ බලන්න බුද්ධ ශාසනයේ තුල චුල්ලපන්තක හාමුදුරුවෝ සමහර අයගේ හැකියාවල් තියෙනවා ඒව පෙර අකුසලෙන් වැහිලා තියෙන. ඒ අකුසලෙන් වැහිච්ච හිත ඒ අකුසල් යටපත් කරලා කුසල් බලවත් කරලා පින මතු කරන්න පුළුවන්. චුල්ලපන්තක හාමුදුරුවෝ බුද්ධ ශාසනයේ තුල හිටපු ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේට හරි ආසාවෙන් පැවිදි වුණේ නිවන් දකින්න හිතාගෙන පැවිදි වුණා. එක ගාථාවක්වත් පාඩම් හිටින්නේ නැහැ කියන. උන්වහන්සේ ගාථා දැන් ගාථාවක් කියලා ගත්තහම මේ ලොකු දේශනාවක් නෙමෙයි. පද හතරයි ගාථාවකට එන්නේ. ඔබ දන්නවා දේශනාවල තියෙන ධම්මපද ගාථා සහිත දේශනා. එතකොට ඒ වගේ දැන් පිරිත්වල ගත්තා සමහර ඒවා ගාථාවල් හැටියට තියෙන. ගාථා ගොඩක්. එතකොට මේ විදිහට ඒ ගාථාවක් පාඩම් කරන පළවෙනි පදේ පාඩම් කරනවා කොහොම හරි කීප සැරයක් කියලා කියලා අපි කටපාඩම් කරගන්න එහෙමනේ. ඒක නැවත නැවත සජ්ජහායනා කළා ඔන්න පාඩම් කරගන්න. ඊළඟට ඒක දැන් හරි වගේ තේරෙනවා. දැන් ඊළඟ ඡේදේ පාඩම් කරනවා. ඒක පාඩම් කරලා අනිත් එක මතක් කරනකොට ඒක මතක නැහැ. දැන් කලින් කියපු එක මතක නැහැ. පළවෙනි දෙක කොහොම හරි දැන් කියලා තුන්වෙනි එක කියලා පළවෙනි දෙක මතක් කරනකොට ඒ දෙක මතක නැහැ. චුල්ල පන්තක හාමුදුරුවෝ උත්සාහ කරා එක ගාථාවක්වත් මතක හිටින්නේ. අවසානයේ හොඳට මනසින් වැටුණා. උන්වහන්සේගේ සහෝදරයා වෙච්ච මහා පන්තක ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඒ වෙලාවේ කිව්වා චුල්ල පන්තක මේ ශාසනය මේ ධර්මයේ හරි පරම ගැඹීරයි. ගැඹුරු දහම් දැනුමක් තියෙනවා. මේ ධර්ම මාර්ගය යනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. හිත දියුණු කරගෙන හිත වඩාගෙන සීල සමාධි ප්‍රඥා වඩාගෙන ගැඹුරින් අවබෝධ මේ ධර්මය අවබෝධ කරගන්න ගැඹුරු ප්‍රඥාවක් තියෙන්න ඕන. ඔබට එක ගාථාවක්වත් පාඩම් හිටින් නැත්නම් කොහොමද මේ ධර්මය අවබෝධ කරගන්නේ? ඔබට පින මදි ඇති. ඔබ ගිහිල්ලා දෙමව්පියන්ට සලකගෙන පිනක් කරගෙන කුසල් වඩා ගන්න. ඔබ සිහුරු ඇල්ලා යන්න කීවා. ඒ වැරදි දෙයකට නෙමෙයි. උන්වහන්සේට තේරිච්ච හැටි. හැබැයි බුදුරජාණන් වහන්සේට තමයි කෙනෙක්ගේ හිත පේන්නේ. ඉන්ද්‍රිය ධර්මයන් පේන්නේ. සංසාර පුරුදු දකින්නේ. ඒක හැමෝටම නෑ. බුදු කෙනෙකුට කෙනෙක් දිහා දකිනකොටම බුදුරජාණන් වහන්සේට පිහිටලා තියෙනවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානය. සසර කරපු පින් කුසල් දකින නුවණ. බුදුරජාණන් වහන්සේ පුංචි උපක්‍රමයක් යෙදුවා සංසාර පින මතුවලා ධර්මය අවබෝධ වෙන විදියට. රෙදි කෑල්ලක් දුන්නා. මේ රෙදි කඩ පිරිසිදු රෙදි කඩ. මේ රෙදි කඩ දිහා බලාගෙන රජෝහරණං කියලා හිත ඒ තුල පිහිටවාගෙන රෙදි කඩ අතින් පිරිමදින්න කියලා. බුදුරජාණන් වහන්සේ ඔය උපක්‍රමේ ඔය පුංචි ප්‍රායෝගිකව කරන්න දීපු මේ උපක්‍රමේ බාර දීලා එදා බුද්ධ ප්‍රමුඛ සංඝයා ජීවකගේ නිවසේ දානෙට වැඩියා. චුල්ලපන්තක හාමුදුරුවෝ තියලා ගියා. දැන් උන්වහන්සේ අර රෙදි කඩ පිරිමදිනවා රජෝහරණං කියලා වෙන මොකුත් හිතන්නේ. ඒ තුලම හිත පිහිටියා. හිත ඒ තුල එකඟ වුණා. අර රෙදි කඩ හොඳට පිරිමැදගෙන යනකොට මේක අපිරිසිදු වෙලා දැන් ඉරිලා යන මට්ටමටම අපිරිසිදු වෙලා ගියා. ඒ තුලම උන්වහන්සේ කයේ යථා ස්වභාවයට හිත යොමු කරලා මගේ කයටත් අත් වෙන්නේ මේ ඉර නම නේද කියලා කයහා ගලපා බලමින් භාවනා කරා. ධර්මය අවබෝධ වුණා. මේ බුද්ධ ශාසනයේ හිටපු මනෝමය ශරීර මවන 이르දිමත්
මනෝමය කයවල් මවන්න පුළුවන් භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානෙ ලැබුවේ චුල්ලපන්තක මහරහතන් වහන්සේ. එතකොට බලන්න එක ගාථාවක් පාඩම් හිටින් නැති කෙනාට ඒ තරම් හැකියාවක් තිබුණ යටපත් වෙලා. ඒ නිසා ඔබට මතක හිටින්නේ සමහර වෙලාවට පාඩම් කරනදී මට කරගන්න බෑ කියලා ඔබ කොයිම වෙලාවකවත් පසුතැවෙන්නට එපා. දැන් ඉගෙන ගන්න දරුවෝ ගත්තොත් දැන් සමහර අය ඉන්නවා දැන් අපි ගත්තාම අපි එක්ක සමහර අධ්‍යාපනයේ මනසේ ප්‍රමාණි ගත්තාම සමහර අය කොන ශිෂ්‍යත්ව විභාගේ ඉනකොට ෆේල්. හැබැයි ඒ දරුවා සාමාන්‍ය පෙළ ඉහළම ලකුණු ගන්න දරුවෙක් වෙන්න පුළුවන්. සමහර අය ඉන්නවා ශිෂ්‍යත්ව විභාගේ ඉහළටම ලකුණු ගත්ත කෙනා සාමාන්‍ය පෙළට එනකොට විභාග කර ගන්න බෑ. ඒ කාලේ වෙනකොට ඔන්න මනස වෙන කෙලෙස් අරමුණු ඔස්සේ ගිහිල්ලා අධ්‍යාපනයේ කඩාකප්පල් වෙලා සම්පූර්ණ යා වෙන පැත්තකට යනවා. එයාට වඩා වැඩිපුර ලකුණු ගන්නවා එක්කෝ ශිෂ්‍යත්ව පීල් වෙලා එන ළමයා. සමහර වෙලා උසස් පෙළට යනකොට තවත් පැත්තක්. එක්කෝ සාමාන්‍ය පෙළ යන්තම් කොහොම හරි ගොඩ දාගෙන විභාගෙට ගිය කෙනා උසස් පෙළ ඉහළම ලකුණු අරගෙන විශ්වවිද්‍යාලයට යනවා. සාමාන්‍ය පෙළ ඉහළින්ම පාස් වෙච්ච කෙනා එක්ක උසස් පෙළ පීල් වෙන අය ඉන්නවා. ඒ ළමයින්ගේ ගත්තත් මතකේ පිහිටන හැටි නුවණ වැඩෙන හැටි ඒ හැකියාවල් සසර පුරුදු පින ඒවා මතුවෙන කාලවල වෙනස්කම් තියෙනවා. සමහර අය ඉන්න අවුරුදු සමහරලාට විභාග ඔක්කොම පේල. ඔහොම කාලයක් ඉඳලා සමහරු අවුරුදු 30ක් 35ක් වෙලා වටන ඉගෙන ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ තනියෙන් පොත් කියවලා විභාග ලියලා බැලින්න විභාග පාස්. එහෙම ඉගෙනගෙන උපාධි කරලා ආචාර්ය උපාධි කරපු මේ ලෝකේ ඉන්න අද ඉහළම බුද්ධිමත් ඉස්කෝලේ යන කාලෙ මොකුත් ඉගෙන ගන්න බෑ විභාග පේල්. හැබැයි පස්සේ කාලේ ඉගෙනගෙන ඉහළටම ගියායින්. ඒ නිසා ජීවිතේ එක එක කෙනාගේ මතක ශක්තිය හැකියා නුවණ වැඩෙන කාලවල යම් යම් පිනත් එක්ක වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් පින්වතුනි හැමෝටම ප්‍රායෝගික දේ තමයි ඔබ පුංචි භාවනාවක් පුරුදු කරගන්න. අපි කවුරුත් දන්නෝ අපේ මනස එක අරමුණක හිත තියාගන්න බැරි එකනේ දැන් අපිට තියෙන ප්‍රශ්නේ. හිත ඒක අරමුණක පවත්වන්න බැහැ හිත දුවන. ඒ අරමුණක තියාගන්න බැරි නිසා තමයි පාඩම් කරන්න ගියත් ඉගෙන ගන්න ගියත් යමක් අහගෙන හිටියත් හිත ඒක තුලන හිත වෙන අරමුණ ඔස්සේ දුවන. ඒක නැති කරගන්න නම් හිත ඒක අරමුණක් තුල කාලයක් පුරුදු කරන්න. ඒ පුරුදු කරන්නේ භාවනාව. ඒ පිණිස සරලම භාවනා ටිකක් ඔබට. අපි දන්නවා ආනාපාන සති භාවනාව. මේ භාවනාව නිවන් අවබෝධය දක්වා ගැඹුරට යනකොට බොහොම ගැඹීරයි. හැබැයි සරලව හිත එකඟ කරගන්න. බුදුහාඳුරෝ පෙන්වුවේ ආනාපාන සති භාවනාව කියන්නේ දූවිලි ඇවිස්සිච්ච බිමකට පොද වැස්සක් ඇදහැලුනා වගේ හිත සැනින් සංසිඳෙනවා. අර විසිරෙන ඇවිස්සෙන කලබල හිත සැනින් සංසිඳවා ගන්න උපකාර වෙනවා ආනාපාන සති භාවනාව. ඒ නිසා පුංචි දරුවෝ ඉගෙන ගන්න අය තරුණ වයසේ මැදි වයසේ අය ඔබ දවසකට විනාඩි 15ක් විතර හරි උදේ පාන්දර දවල් වරුවක හවස ටික ටික පුරුදු වෙන්න එක්ක පාඩම් කරන්න කලින් පාඩම් කරලා ඉවර වුණාට පස්සේ හරි හොඳට වාඩි වෙලා හුස්ම රැල්ලට හිත යොමු කරගෙන තමන්ගේ කය හා හුස්ම පවතින ආකාරය හොඳට තේරුම් අරගෙන බාහිර කිසිම දෙයකට හිත යන්න ඉඩ නොදී ආස්වාසයක් ප්‍රස්වාසයක් ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා හුස්ම දිහා බලාගෙන හිත පුරුදු කරන්න. එහෙම නැත්නම් ඔබට මෛත්‍රී භාවනාව ඉතාම වැදගත් භාවනාව. අපේ පෙර පින මතුවෙන්නත් මෛත්‍රිය කියන්නේ පින අතර අග්‍රම පිනක්. ඒ මෛත්‍රී භාවනාව වඩන කෙනාට මෙලව ලැබෙන ආනිසංස 11ක් ධර්මයේ පෙන්නනවා. ඒකෙන් 10ක් දිත්ත ධම වේදන එකක් පරලවට. එතකොට ඒ තුල හොඳ මතකයක් වැඩෙනවා. තුවටං චිත්තං සමාධියේ මෛත්‍රී වඩනකොට ඉක්මනින් හිතක් එකඟ වෙනවා. ශාන්ත සැප නින්දකට වැටෙනවා. සුඛං සූපති. මනසට විවේකයක් අවශ්‍යයි. සැප නින්දක් අවශ්‍යයි. සුඛං පටිබුන්ද ප්‍රබෝධමත්ව අවදි වෙන. නිදාගන්න ගිහිල්ලත් දැන් බොහෝ දෙනෙකුට නිදාගන්න ගියත් අර පාඩම් කරනකොට තිබ්බ ලක්ෂණෙමයි. හිතට නොයේක් දේවල් ගලාගෙන එන වද වෙන. ඇඳේ හාට පෙරලෙනවා මෙහාට පෙරලන නින්ද යන්නේ. හිතට හරි මානසික වඩයක්. නොයේක් අරමුණු ප්‍රපංච ඔස්සේම හිත දුවනවා. අන්නේ ස්වභාවයෙන් නැති වෙලා සාන්ත නින්දකට වැටෙනවා. සැපවත් නින්දා
භයානක හීන පේන්නේ න පාපකන් සුපිනම් පස පවුකාර හීන දකින්නේ එයාගේ හිත හොඳට පිහිටනවා එයාට වෙන බාහිර අරමුණු කරදර උපද්‍රව ඒවත් මගහැරෙනවා මෛත්‍රී පිනේ ඒ නිසා ඉගෙන ගන්න දරුවෙක් මෛත්‍රී භාවනාව විනාඩි 10ක් 15ක් හරි නිතර පුරුදු කරනවා නම් ඔබට හොඳ මතක ශක්තියක් ඇති කරගන්න පුළුවන් දැන් ඔබ හිතන්න මෙහෙම අපි යමක් මතකයට ගන්න සිහි කරලානේ අපි සිහි කර කර තමයි මතකයට ගන්නෙ ඔබ විභාගයක් ලියන්න ගියත් ඕනම දෙයක් සිහි කරලානේ මතකයට ගන්නෙ ධර්මයේ තමයි සිහිය දියුණු කරන හැටි තියෙන්නේ ඔබ අහලා තියෙනවා සතර සතිපට්ඨානෙ සති කියන්නේ සිහිය ඒ සිහිය දියුණු කරන ක්‍රම හතරක් කායානුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන කියන්නේ සිහිය පිහිටවලා සිහිය දියුණු කරන ක්‍රම හතරක් ඒ ක්‍රම හතරේ සිහිය පිහිටනවා කියන්නේ සිහිය දියුණු වෙනවා සිහිය වැඩෙනවා සිහිය දියුණු කරන ක්‍රම ටික එහෙම භාවනා කරනකොට සිහිය දියුණු වෙන්න මතක ශක්තිය වැඩි වෙනවා ඔබ දන්නවා ධර්මයේ උගන්වනවා සිහිය දියුණු වෙනකොට ඒක ඉන්ද්‍රිය ධර්මයක් වෙනවා ඒකට ධර්මයේ කියන්නේ සති ඉන්ද්‍රිය ඒක බලයක් තමා තුල ඒකට කියනවා සති බලං සති සම්බොජ්ජංග ඒක නිවන් අවබෝධයේ අංගයක් හැටියට සිහිය දියුණු වෙන සම්මා සති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් හැටියට ඒ සිහිය වැඩෙන එතකොට කෙනෙක්ගේ සිහිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බලවත් වෙලා නම් එයා සිහි මුලා වෙන්නේ බුදුරජාණන් වහන්සේ මෛත්‍රී ආනිසංස අතරත් පෙන්වා භාවනා වඩපු කෙනා මෛත්‍රිය වඩපු කෙනා මරණ මංචකේව සිහි මුලා වෙන්නේ නැහැ කියලා අන්න දැන් ඔබට තවත් තැනකට අපි කතා කරපු තවත් දෙයක් තමයි සමහරු ඉන්නවා තරුණ වයසේ හොඳට ඉන්නවා මැදි වයසේ හොඳට ජීවිතේ ඉන්න වයසට යන්න යන්න සිහිය අඩු වෙනවා ඒ සිහිය අඩු වෙන්න හේතුව තමයි සිහිය දියුණු නොකිරීම මතක තියාගන්න ඔබ මොන තරම් විභාග පාස් කරත් ඔබ මොන තරම් සමාජ ඉහළට හිටියත් කොච්චර ව්‍යාපාර දියුණු කරපු මොන තරම් ඉහළට බුද්ධිමතෙක් වුණත් ඔබ භාවනාවෙන් හිත දියුණු කරලා නැත්නම් ඔබේ සිහිය දුර්වල වෙන එක ඕනම මොහොතක වෙන්න පුළුවන් සමහර මහාචාර්යවරු ඔබ හොඳට හොයලා බලන්න වයසට යන්න යන කල්පනාව නැති වෙලා සමහර අය ඇඟි ඇඳුන්නේ එක නොයේක් නරක වචනක ළඟ ඉන්න ඔක්කොටම බනින අසූචික ලැඟේ ගා ගන්නවා හැබැයි මහාචාර්ය මට්ටමට හිත වඩා ගත්තයි ආචාර්ය මහාචාර්ය බුද්ධිමත් විද්‍යාඥ අන්තිම කාලේ සිහි කල්පනාව නැතුව නොයේක් රෝග තත්ත හැදිලා ඔළුවෙන් ගහන්නේ බිත්තිවලට ඔය වගේ දුක් විඳලා මී යන අය ඉන්න එහෙමනම් අපිට පේනවා මේ සිහිය දියුණු නොකිරීමේ ප්‍රතිඵලය එක්ක මැදි වයසේ එක්ක වයසට ගිහිල්ලා අන්තිම කාලේ හරි සිහි මුලා වීමේ අවදානමක් තියෙනවා කෙනෙක්ගේ සිහිය මුලා නොවෙන්නත් සිහිය දියුණු වෙන්නත් මතක ශක්තිය දියුණු වෙන්නත් යමක් ඇහුවද අහපු සැනින් මතකක ධාරණය කරගන්නත් භාවනාවමයි තියෙන එකම පිහිට පිලිසරණ තේ නිසා මේ දේශනාව පුරාම අපි ඔබට කියලා දුන්නේ භාවනාවේ තියෙන වැදගත්කම ඔබ භාවනාවකට හිත පුරුදු කරගන්න සරල භාවනාවක් පුංචි කාලේ ඉඳන් ඔබේ දරුවන්ට ඉගෙන ගන්න අයට අධ්‍යාපනය ලබන අයට පුරුදු කරන්න ඊළඟට ඔබ එදිනෙදා ජීවිතේ පවා කොච්චර ප්‍රශ්නත් එක්කද මිනිස්සු ජීවත් වෙන්නේ හම්බ කරනවා කියන්නේ පෞල්වල ප්‍රශ්න මේ ඔක්කොම යුද්ධයක් වගේ ඒ අතර හිත සුවපත් කරගන්න මේ හිතේ තියෙන මානසික අවුල් පීඩා සංසිඳව ගන්න ටික වෙලාවක් හරි භාවනාවකට හිත පුරුදු කරගන්න නිදා ගන්න කලින් හරි විනාඩි 15ක් 20ක් හරි මෛත්‍රී භාවනාවකට හිතක් පුරුදු කරගන්න ඔබටම තීරේ කාලයක් යනකොට දැන් වෙනදට වඩා මට හොඳට මතකයේ පිහිටනවා දැන් මට බණක් ඇහුවට පස්සේ හොඳට මතකයි දැන් මට පොතක් කියවුවට පස්සේ වෙනදට වඩා හොඳට මතකයි මට හොඳ මතක ශක්තියක් එනවා පින්වතුනි අදටත් බුරුමේ වගේ රටවල් වල වන පොත් කරනවා කියලා පැවිදි වෙන සාමණේර ස්වාමින් වහන්සේලාට මේ ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් කරනවා රාත්‍රී කාලේ එක්ක පන්දම් පත්තු කරලා සාමාන්‍ය පොත් නැ ලයිට් නිවලා කටපාඩම් සජ්ජහායනා කරනවා හැමදාම දවසකට පැය කීපයක් රාත්‍රී ත්‍රිපිටකයේ සජ්ජහායනා කරනවා අදටත් ඉන්නවා බුරුමේ වගේ රටවල් වල ත්‍රිපිටකයේ කොටස් පිටින්ම කටපාඩමින් දරාගත්ත ස්වාමීන් වහන්සේලා අපේ රටෙත් ඉඳලා තියෙනවා ඉස්සර දීග බහානක භික්ෂුන් වහන්සේලා මුළු දීග නිකායම කටපාඩම් කරගත් ස්වාමීන් වහන්සේලා සංයුක්ත බහානක සංයුක්ත නිකායම කටපාඩම් කරගත් ස්වාමීන් වහන්සේලා
මජ්ජිම භාණක කියන මජ්ජිම නිකායම කටපාඩම් කරගත්තයි. ඒ නිසා හොඳට භාවනා කළා හිත දියුණු කරගත්ත කෙනෙකුට මතක ශක්තිය ධාරණ ශක්තිය ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ හැම දිනාගම ජීවිතවලට මතකයේ දියුණු කරගන්න සිහිය දියුණු කරගන්න සිහි මුලා නොවෙන්න භාවනාව පුරුදු කරගන්න. ඒ පිණිස ඔබ හැම දිනාටම මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවන ආශිර්වාදේ ඔබ හැම දිනාටම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සදහවත් ඔබ වෙනුවෙන් අදත් අපේ පාදහාපි වන්දනීය ඇරයුමු තුල වැඩම කොට ලක්කන සිත නිවන බුදුබණ සුමදුර ධර්මානුශාසනාව ලෙසින් පවත්වන්නට යෙදුනේ හොරණ සීල සුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දුරන්දර විචිත්‍ර ධර්මකටික පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවායි අපි සාදු සිත් පෙරදරිව ප්‍රාර්ථනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනේ ඔබ ලෙසින් ශ්‍රවණය කළ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදුනේ වැල්ලවාය ඇල්ලපාර අඹවත්ත තාරක නිවසේහි පදිංචි WH සනත් ටෙන්සන් ද සිල්වා මැතිතුමන් සහ කමනි ගීතාංජලි සීක්කුබදු යන පින්වත් දෙපළ විසින්. ඔවුන්ගේ අරමුණ වී තිබුණේ වැල්ලවාය ඇල්ලපාර අඹවත්ත තාරක නිවසේහි පදිංචි WH සනත් ටෙන්සන් ද සිල්වා මහතා සහ කමනි ගීතාංජලි සීක්කුබදු මහත්මියගේ මියගේ දෙමව්පියන්ට පින්පෙත් අනුමෝදන් කිරීම පිණිසත් හදිසි අනතුරකින් රෝගාතුරව සිටින WH තාරක මදුශාන්ද සිල්වා පුතණුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් උත් දියණිය වන WH සදේශා නිකේශලාද සිල්වාගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිසත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගනිමින් සහ පින්පෙත් අනුමෝදන් කිරීම පෙරදරි කරගෙනයි මේ පින්වතුන් අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ දරන්නට යෙදුනේ. ඔවුන්ගේ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ඔවුන් නමින් සංසාරගතව මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුෙන් සිටින සියලු ඥාති වර්ගයාට මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඔබ නමින් මා නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුෙන් සිටින සියලු ඥාති වර්ගයාටත් මේ පින්පෙත් අනුමෝදන්ව ඔවුන් බලාපොරොත්තු වන බෝධියකින් ඉක්මන් නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා මේ මහා කුසලයේ හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම හදිසි අනතුරකින් රෝගාතුරව සිටින WH තාරක මදුශාන්ද සිල්වා පුතණුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. ග්‍රහාපල දොස් ප්‍රහීනව කරන කියන කටයුතු සාර්ථක වන්නට මේ පින මේ කුසලයේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දියණියගේ සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මටත් නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. අවසන මේ දායකත්වයේගෙන කටයුතු කරන පින්වතුන්ටත් උන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට දූ දරුවන් ඇතුළු සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ මහා කුසල උපනිශ්‍රේ වේවායි කියන ප්‍රාර්ථනාවෙන් සදහැවතුනේ අපි සාදුනාදයක් පවත්වමු. ඔබටත් හැකියාව තිබෙනවා ලක්කන සිත නිවන බුදුබණ සුමදුර ධර්මානුශාසනාවන්හි දායකත්වයේගෙන කටයුතු කරන්න. එවෙනුවෙන් 0714-174-668 දුරකථනයට ඔබට කතා කළ හැකි. එවෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.